ෆීල් මාසල් ගරු සරත් පොන්සේකා මැතුමා ඔබතුමාට මිනිත්තු 14ක කාලයක් ස්තුතියි නියද කතා නැතුමනි මම වාරි මාර්ග අංශය ගැන වචන කිහිපයක් කතා කරලා වනජීවී අමතුමිය තමයි වාර්ග මාර්ග අමතුමියත් ඉන්නේ මේ දින එහාට මෙහාට වුණේ හින්දා මට වනජීවී අමාත්‍යාංශය කතා කරමු දවසේ මගේ අදහස් ප්‍රකාශ කරන්න බැරි වුණා එකන්දම ඒ පැත්ත ගැන ටිකක් වැඩියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ගරු අමතුමිය මෙතන නැහැ නමුත් එතුමියට මම ආමන්ත්‍රණය කරනවා මෑත කාලේ අපේ රටේ වාරි මාර්ග පහසුකම් වැඩි දියුණු කිරීමට හෝ තිබෙන පහසුකම් නඩත්තු කිරීමට ක්‍රියා කොට ඇත්තේ ඉතා ස්වල්ප වශයෙන් කියලයි අපි තේරුම් ගන්න තියෙන්නේ. ඒ නිසා තමයි මේ රටේ දවස් දෙකක් වැස්සත් ජලගැලුම් සමහර ප්‍රදේශවල මේ කොළඹවට පවා කැලණිය කොළොන්නා වගේ ප්‍රතිවල පවා ඒ වගේම මාසයක් පැහැවුවොත් ගොවියා නියගයකට මුහුණ දෙනවා. අපි වාරි මාර්ග ක්‍රමවේද හරියට පවත්වාගෙන යන්නේ නැති නිසා මේ තත්ත්වයට මුහුණ දෙනවා කියලා තමයි අපි හිතන්නේ. කැලණියේ පෞගිය කාලේ මම අමාත්‍ය දුරදරණ කාලේ මම හමුදාවේ නාවික හමුදාවේ 100ක් රාමාරස්සක බටුවේ 100ක් දාලා ඇල මාර්ග සියල්ලම සුද්ධ කරා. ඒ අවදියේ ඒ ප්‍රදේශවල ජල ගැලියුම් තිබ්බේ නැහැ. එතකොට මේවා ඊට අමාරු වැඩ නෙවෙයි මේ ගැන රජයේ අවධානය යොමු වෙන්න ඕනේ. මහවැලියෙත් වැලියෝ වගේ ප්‍රදේශවල තවමත් ගොවිතැන් කරන්නේ වැහි වතුරේ. මේවා මේ රටේ තියෙන ප්‍රධාන කෘෂිකාර්මික ප්‍රදේශ. නමුත් වාරි මාර්ග පහසුකම් ඒ ප්‍රදේශවල තවමත් හරිය සූදානම් වෙලා නැහැ. අපි දන්නවා වැව් සූදානම් කිරීම වාරි මාර්ග පද්ධති නඩත්තු කිරීමට විශාල මුදලක් හැම වර්ෂයකම මේ රටේ වෙන් වෙනවා. නමුත් විශාල වංචාවක් දූෂණයක් සිද්ධ වෙන නිසා විශේෂයෙන්ම වැව් ප්‍රතිසංස්කරණය කිරීමේදී ඒවා නිසියාකාර සිද්ධ වෙන්නේ නැහැ. ඒක හින්දා වර්තමානයේ අපි දැක්ක පෞද්ගලිකවල ගොවි ජනතාව හම්බන්තොට වගේ ප්‍රදේශවල නියගයන්ට මුණ දීලා ඉතා කනගාටු තත්ත්වයකට මුණ පවපු හැටි. මම මේ වෙලාවේ නැවතත් මතක් කරනවා පහළ මල්ලතුය ව්‍යාපෘතිය ගැන මම ඊට කලින් දෙවතාවක් මේ ගැන කතා කරා. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම හරහා තන්තිරිමලයේ පවුල් 2000ක් පවන ආතන් වීමට යොමු වෙලා තියෙනවා. මේ වෙනකොට උඩ දැනුම් දීලා තියෙන ප්‍රදේශ අත්හැරලා යන්න කියලා. නමුත් නිසියාකාරව ඔවුන්ට මඩින් ගොඩින් ඉඩම් ඊට අමතරව විදුලිය ජලය වැනි පහසුකම් ලබා දීම ඒවට සාධාරණ වන්දි මුදලක් ලබා දීම මේ වගේ දේවල් කිසි දෙයක් කරලා නැතුව තමයි මේ ජනතාව අස්ථානගත කරන්න හදන්නේ කියලා ඒ තන්ත්‍රිමලයේ ජනතාව දිගින් දිගටම වැසිවිලි නගන මෙවැනි ව්‍යාපෘති නිසා වනජීවීන්ට වාසස්ථාන නැතිවීමද නිතර සිදුවෙනවා. අපි දැක්කා වාසස්ථාන නැති වෙන පමණක් නෙමෙයි එම තත්ත්වය ගැන ව්‍යාපෘති සැලසුම් කරන අය කවදා සලකලා බැලුවේ නැහැ මේ රටේ. ඒවාට අදාළව නිසි අධ්‍යයනයක් සිද්ධ කරේ නැහැ. එකන්දා ඒ වනජීවීන් අස්ථානගත වීමෙන් විශාල ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. අපි දැක්කා මොරගහකන්ද කළුවේ ව්‍යාපෘතියේදී ඒ පැත්තේ විශාල අලි සංඛ්‍යාවක් අස්ථානගත වුණා. අලි මංකඩවල් වැහිලා ගියා. ඊට පස්සේ මේ අලි ගම්වදින පටන් ගත්තා බකමූණ නාවුල වගේ ප්‍රදේශවලට ජීවිත හානි කරන්න පටන් ගත්තා. මේ ආකාරයටම අපි දකිනවා ඉස්සරහට වයඹ ඇල වයඹ ඔය ව්‍යාපෘතිය මේ ව්‍යාපෘතිය අරහත් කලාවය ප්‍රදේශය එතන ඉඳලා කහල පල්ලෙ කැලේ කුරුණෑගල ඒ අතර වනගත ප්‍රදේශවල අලි අස්ථානගත වීමක් ඉදිරියට සිදුවීමට නියමිතව තිබෙනවා. මේවා ගැන නිසි පියවරක් නොගත්තොත් අනිවාර්යයෙන්ම නැවතත් ඒ ප්‍රදේශවල අලි මිනිස් ගැටුම් වර්ධනය වෙලා ඉතා හානිකර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. අමතුමියට වන් නැවත මතක් කරන්න ඕනේ මේ සමහර කරුණු ඔබතුමියට කෙලින්ම අදාළ නොවෙන්න පුළුවන්. නමුත් මහවැලිය වාරි මාර්ගය කෘෂිකර්මය මේ වගේ දේවල් වනජීවී අමාත්‍යාංශයට වක්‍රව බලපාන බව මම එතුමියට මතක් කරන්න ඕනේ. එමෙතුමිය මීළඟට කෘෂිකර්මය හා වනජීවීන්ගේ ගැටලුව ගැන අවධානය යොමු කරන්න ඕනේ. අපි දන්නවා මේ රටේ කෘෂිකර්මය නිෂ්පාදන වලින් 40% විනාශ කරනවා වනජීවීන්. එතකොට මේක ඉතා බරපතල තත්ත්වයක්. නමුත් මේක හරියට කළමනාකරණය කරනවා නම් අනිවාර්යයෙන් මේ වෙන හානිය 20%කට විතර අඩු කරන්න පුළුවන් කියලා අදාළ බලධාරීන් කියන්නේ. එහෙම කරොත් මම හිතනවා ඒක සාධාරණයි. ඓතිහාසිකව සංස්කෘතික වශයෙන් අපි මේ රටේ
wana jiwin jiwat tima gana api unan dua lati yana oun ta kaya mbi mala binekat apa naat tan be sampurne apa andu be man shegan unan dua ne itam aduen mekata honda mudahar ne tamai obelage andu be mita kaling hita bu wana jiwi amati ketua ada bar di lati bune dawa sangsta abitarai kabinet tamati wana jiwi dawa sangsta apa mana ketua ada bar di lati dapat sebena raja menturut tamai ගැටලු සහගත ස්ථාන ගැන ඒවට අවශ්‍ය පියවර ගැනීමට වාකීම් බාර කරලා තිබුණා. මම එතුමියගේ රණජීවී අමාත්‍යතුමියගේ අවධානය නැවතත් යොමු කරනවා. අලිමිනිස් ගැටුම වෙත මෙම් ප්‍රශ්නය නිර්මාණය වෙලා තිබෙන්නේ අලි ජීවත් වුණ ප්‍රදේශ සංවර්ධනය වීම හා අලි ගමන් කරන මංකඩවල් නොඑක් ව්‍යාපෘති මගින් අවහිර වීම නිසායි කියලා මම හිතන්නේ එතුමිය මේ වෙනකොටත් දන්නවා ඇති. Ita amatara wanantara lipeli kiri manisa alinta ahara hawa tura kiga wiye manisa ali jalama sawalta kada peni imata kada wedi imata janta wata pahara di imata aramba kala tiyama ali minis gatumen mewe na kota minis jiwita wanali inta sidua na hania tapi taki na wa deda dahate mama mati wera wese nindedi me e hani sigren wardene wena deda dahate වර්ෂයකට මිය ගිය මිනිස්සු 87 දෙනෙක් වර්ෂයකට වනාලි 256 දෙනෙක් මිය ගියා මේ වෙනකොට අවුරුදු 5කට පස්සේ 20යි 23 අවුරුදු 6කට පස්සේ 20යි 23 වෙනකොට ඒක ඒ ප්‍රමාණය දෙගුණ වෙලා තියෙනවා මිය යන මිනිස්සු සංඛ්‍යාව 166ක් වෙලා තියෙනවා මේ අවුරුද්ද මේ වෙනකොට වනාලින් මේ වෙනකොට 440ක් මිය ගිහිල්ලා තියෙනවා එතකොට මේක කිසිම පාලනයක් නැතුව මේ ගැන කිසිම උනන්දුවක් දක්වන්න නැතුව ඒ පහර කන මිනිස්සුන්ටම මේක බේර ගන්න දීලා ඒ මිනිස්සුන්ට වෙන හානිය, දේපළ හානිය, කෘෂිකර්මයට වෙන හානිය ඒව ගැන අවධානය යොමු කරන්න නැතුව අලස ක්‍රියාමාර්ගයක් ජනතා රජය අනුගමනය කරනවා කියලා අපිට පේනවා. මෙම සංඛ්‍යාවන් සෑම වර්ෂයකම ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වුවත් මේ රටේ අලි ගහණය දීර්ඝ කාලයක් තිස්සේ පැවතිලා තියෙනවා 6000කටත් 7000කටත් අතර. ඒ අතරේ තමයි මේක දෝලණය වෙලා තියෙන්නේ. නමුත් මේ නැති වෙන ජීවිත අලි වෙන්න පුළුවන් මිනිස් වෙන්න පුළුවන් මේ වටා වටිනා ජීවිත මේවට වන්දි ගිය වෙලා ඉවරලා අමතක කරලා හරියන්නේ නැහැ අලියෙක් ඝාතනය කරන මිනිහෙකුටත් මම පුද්ගලිකව හිතන මගේ මතය මිනිස් ඝාතනයක් කරන මිනිහෙකුට සමාන දඬුවමක් ලබා දෙන්න ඕනේ මොකද මේ වටා වටිනා ජීවිත අපේ ස්වභාව ධර්මයේ දීලා තියෙන වටිනා සම්පත් අපි මේව ආරක්ෂා කරන්න ඕනේ අපි මේවට සාධාරණය අනිවාර්යෙන් ඉෂ්ට කරන්න ඕනේ මම වනජීවී අමති කාලේ මම තේරුම් ගත්ත එක දෙයක් තිබුණා. ලංකාව පුරාම ගම් වදින වල්ලලින්ගේ සංඛ්‍යාව එකතුව තිබුණේ 500ක් පමණ. එක එක ප්‍රදේශවල දෙහිඅතකණ්ඩිය වෙන්න පුළුවන්, හම්බන්තොට වෙන්න පුළුවන්, වැලිකන්ද වෙන්න පුළුවන් මේ ඔක්කොම එකතු කරාම වල්ලලි 500ක් පමණ තමයි ගම් වැදීමේ සංඛ්‍යාව හැටියට අපි අඳුරගෙන තිබුණේ. මේගොල්ල ගම් වදින්නේ එක්ක ආහාර එක්ක ජලය සොයාගෙන. ඒක තමයි අනිවාර්යම අලි ගම් වැදීමට හේතුව. අලියෙක් සාමාන්‍යයෙන් දිනකට කිලෝග්‍රෑම් 160ක් සාමාන්‍යයෙන් 150කට 170ට ආසන්න ප්‍රමාණයක් අනුභව කරනවා ආහාර. මේකේ සාමාන්‍ය ගත්තොත් 160ක් පමණ. ඒතකොට අලි 500 දෙනෙක් නම් කිලෝග්‍රෑම් 80000යි. ඒ කියන්නේ ටොන් 80යි. මේක මහ විශාල ප්‍රශ්නයක් නෙමෙයි. මේ රටේ අලින්ට කන්න දෙන්න තනකොළ ටොන් 80ක් නිෂ්පාදනය වෙන ක්‍රමයක් තියෙනවා නම් ඒකෙන් මේ ගැටුමෙන් 100ට 90ක් ඉස්ස ගන්න පුළුවන්. එක අලියෙකුට දිනකට ජලයේ ලීටර් 100කටත් 150කටත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයක් ගත්තොත් 125ක් කියන්න පුළුවන්. ලීටර් 125 ඒවා 500ක් වුණොත් 62500යි ලීටර්. ඒ කියන්නේ ලීටර් 6000 බවුසර් 11ක වතුර තමයි අලි 500කට 1000කට අවශ්‍ය වෙන්නේ. ඉතාම ස්වල්ප ප්‍රමාණයක් ඇත්තම කියනවා නම්. මම තේරුම් ගත් දෙයක් තමයි මේ ආහාර හා ජලය ලබා දීමට තුන භූමි හා ජලාශ අදාළ ප්‍රදේශවල නිර්මාණය කිරීම කළ හැකි දෙයක්. එසේ කළහොත් එම වියදම් කෘෂිකර්මයෙන් ඉතිරි කර ගන්න පුළුවන් කෘෂිකර්මයට වෙන හානියෙන් මේක ඉතිරි කර ගන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්තෙන් වනජීවි දෙපාර්තමේන්තුව ලබන ලාභය වනෝද්‍යාන හරහා විශාල ලාභයක් ලබනවා. ඒ ලාභයෙන් මේවට වියදම් කරන්න පුළුවන්. ඊට අමතරව අලි වැටවල් වලට යන වියදම විශාල වියදමක්. ඒ වියදම අඩු කර ගන්න පුළුවන්. ඒ අඩු කරගෙන ඒ මුදල් මේවට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේකෙන් අලි ජීවිත බේරෙනවා, මිනිසුන්ගේ ජීවිත බේරෙනවා. මේ වගේ නිර්මාණශීලීව මේ ප්‍රශ්නය හැබැළුවේ නැත්නම් මේ ප්‍රශ්නය කවදාවත් විසදෙන්නේ නැහැ.
Api ala sahih diet tamai meka salakala tiyenne ganan noge ninno meka ape prashnayak nemeyi wage. Kese yuwa tavakalika visindumak lesa aliweta kriyaathmak kirima athya avashya wenawa. Api aliweta gana visala adhyayanayak kala aliweta nogasa visala varimarga vyapruthi ha samana adi ata wedi kirima 10 pramanaya agal kapimata bhumiye agal kapima bhumiye varimarga vari pavatpata kelinma hita kelesa balapana. Pahugiya kale atha unnasela raja api dakka Ali agal kapan patan gat. Ali wetawal gahana nawattanawa kiyala. Meha visala agal. Meha kapuwama e pradeshiye thiyena jala gælma varimarga kramayadawalata kelima balapana. Apata labila thiyena warthawan anuwa nan me ali agal kapima neetiya anukoolawa digatama karala naha. Ekaanta me agal kapima saarthaka welath naha. Agal kilometer 50k vithara kapala thiyena pahugiya kale. Meke kilometer 37k tamai neetiya anukoola awasara thuwa kapala thiyena. Iya iya report saadi aragena parisara kalpana karana wartha adi aragena kilometer 23ක් kapala tiyenawa iya iya reports bugut nathuwa henchayyonta machine dala kapa ganna ida dila tiyena nikan hitala balanna kilometer 23ක් diga pradeshayak adi 8 wedi kirima adi 10 agalak kapana kota kochchera visala paskandadda kiyala ewa kisima viganenayak naha ewa rajaye mudal sambandha karala naha henchayyonta paskoda genilla vikuna ganna dila tiyena mewa aniwaryenma anagathiyedi Yata kali di wisala lesa niti anu kula kriya marga gati utu deval api meva dakta mahakabala gini ne api wata wasya piwa ragan no ani ware mana gati di mulu rate ma ali wata wala wasya tawe kilometer haida seru bantuan ta minitu tunaka kala ti ali wata wala wasya tawe kilometer haida hak dana di tiena kilometer deda hak pamana itawa idikaran itru wela tiena ali wata kilometer kata rupiah milian ekai dasam pahakada wadi mundala kiawi Ita amatara murakiri mata dahadahakwa senegak kinno ne meka nadattu karan. Ita amatara wa aniwaryenma kilometer 20kata wat wahanayak motorcycle-yak batanivasayak sannivedana upakarana adiye tiyenno ne. Naththam meka saarthakawa karanna bae. Me siyallata wiyadama 2017 di billion 6k una api ganne karama. Me wenakota meka billion 20k pawana wei kiyala api hitanawa me awashyathaye. Namuth wanajeevi ginume me wenakota billion 9k tiyenawa. Ewa pawichchi karannat cabinet anumathiya api e welawae. Aragena tibba ape ali sampatha ha anek wana jeevin niyamakarawa arakshawakota niyamakarawa kalamana karana ekalot me ratada sancharakin aakarshana karagenne mita pahasi yala tiyenawa block 6k taamath eken 4k pamanai sancharakinta api pennanne meya kalamana karana karo loke tiyena hondama vanodhyana bawata mewat pat karanna puluwan bilangata mama sielu denata danagenimata ita unanduwen mata vinadiyak wedi pura unath denna Meka danagata yutu ita aakarshaniya vistara kīpayak loke wenath pradesha walin aligahaneta adala vistara tikak man kiyanna Afrikawa loke wediyenma ali inna mahadweepe me mahadweepe aligahanaya 1970 di laksha 10 me wena vita eka laksha 4kata 6kata athara pramanayakata bahala thiyenawa hariyata egolo ganne karaganna ba meken peenawa me watina lakshana sathage pavatma kramakramen vinasha vela adu vela yana aakare Wedian ma ali gahane adu wela tiyenne kinnyawe. Kinnyawe 1970 idala tiyena ali 167000. 1989 wenakota meke 16000kata bahala tiyena. Ali ghatane karala addala wikinime vyapare hara 90 kin adu wela tiyena. Me wenawita nawatha meka palane karala ali 36000kata wedi wela tiyena. Iheta ali gahane adu wimata pradhana hetuwa tamai poaching kiyala kiyena saharlata europe minissu vinodayata gihilla Sali dila aligata ni kan na kramayada yak mepe deshala amanushika kramayada tama tiyena. Ilangata Afrika rata wala ha Asia rata wala adala alinge pavatma gana podi sangsandhana yak. Botswana wala janagahane miliyana 2.6 laksha 26 ali inna 130000 varshayakata eke miyanne 7.7 Zimbabwe janagahane miliyana 16 aligahane lakshayai varshayakata 7.8 miyana. Tanzania we janagahanaya miliyana 67 varshe ali gahanaya 81000 varshayakata 120k miya yanawa Tanzania e kiyanne me addala ganna kenna poaching nisa Kenya we me wenakota janagahanaya miliyana 55 binariyai awasan karana ali gahanaya 36000 varshayakata ghatane wenne miya yanne 102k Thailand e ape pradeshe janagahanaya miliyana 71k Ali gahane 3500 ape pramanayen bhagayai varshayakata me yanne 10.8 kochchara adaren me sattwa araksha karannada kiyala balanne 10.8
ලංකාවේ මිලියන 22යි ජනගහනය අලි 7000යි වර්ෂයකට මිය යනවා 106ක් ඒ කියන්නේ මේ ලෝකේ බැලුවම ලංකාවට වඩා වැඩියෙන් අලි මිය යන රටවල් තුනක් අප්‍රිකාවේ විතරයි තියෙන්නේ බොට්ස්වානා සිම්බාබ්වේ ටැන්සානියාව ඇරුණම වැඩියෙන් අලි මිය යන්නේ වර්ෂයකට ලංකාවේ ඒක ඉතාම කනගාටුදායක තත්ත්වයක් මේ වෙන විට අලි මිය යෑම අපට වඩා ඉහළ ප්‍රතිශතයකට තියෙන්නේ රටවල් තුන පමණයි සමුන්නාසල දැක්ක පෞගේ දවස්වල කරුවල ගස්සව ඉතාම වටිනා අලි දෙන්නේ ඇද්දලා දෙන්නෙක් එක කාලකන්ණි පුද්ගලයෙක්ගේ වැඩක් නිසා විදුලිය කම්බියකට යොදවලා තිබිලා ඝාතනය වුණා. මේවට අනිවාර්යෙන් ඉතා තදින් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ සත්තු අහිංසක සත්තු ජාතික සම්පත් ඒවා එහෙම විනාශ වෙන්න දෙන එක මං හිතනවා අපේ සංස්කෘතියටත් ලැජ්ජා විය යුතු කාරණාවක්. අපට සිංහල මොන ජාතිනුවත් මේ රටේ අපි ඒ ගැන කනගාටු වෙන්න ඕනේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ගරු පයිසල් කාසිම් මැතිතුමා ඔබතුමාට මිනිත්තු